හොඳයි පපරේ.com අපි අදත් සූදානම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග කතා බහකට ඔබ එකතු කරගන්න. ඉතින් අදත් ඉන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරපු දක්ෂ ක්‍රීඩකෙක්. අද කතා බහ මටත් විශේෂයි. මොකද කිව්වොත් මගේ ගම්බලාතෙන් වෙන ක්‍රීඩකෙක් තමයි අද ඔබ හමුවට අරගෙන එන්නේ. ඔහු තමයි ලහිරු මදුශංක. ලහිරු මදුශංක කියන්නේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකාව වරම් දිනාගත් ක්‍රීඩකෙක්. ඒ වගේම මේ වෙනකොටත් ජාතික මට්ටමේ තරගාවලි කීපයක ඔහු ක්‍රීඩා කරනවා. ඉතින් ඔහුත් සමග කතා කරමු. ඔහු කොහොමද මේ තත්ත්වයට ආවේ? ඔහුගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා. ඉතින් ලහිරු ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් ලහිරු එන්නේ මාතලේ ප්‍රදේශයෙන්. ලහිරු මාතලේ ටිකක් ඈත ප්‍රදේශයක ඉඳන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට එන්නේ. අපි අතීතය ටිකක් මතක් කරමු. ඔව්, මම අලහැර ප්‍රදේශයෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ. මගේ පාසල අවසානයේ මාතලේ ශාන්තෝම විශ්වවිද්‍යාලයේ. මම මුලින් ඊට කලින් පාසල් දෙකකට ගියා, අලහැර කංශ විශ්වවිද්‍යාලය සහ අග්‍රබෝධි විශ්වවිද්‍යාලය. ඊට පස්සේ 6 වසරෙන් තමයි මම මාතලේ ශාන්තෝම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. එතන ඉඳන් පාසල් ජීවිතයේ අවසන් වෙනකම්ම මාතලේ ශාන්තෝම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කළා. ඔව්, සමහර ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩාව නිසාම තමයි පාසල් වලට එන්නේ. නමුත් ඔබ එහෙම නෙමෙයි. ඔබ අධ්‍යාපනයෙන් තමයි ශාන්තෝම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. ඉතින් ඒ ගැන මතක් කරොත් ඔබේ අධ්‍යාපනයේදී ඔබ කොහොමද තිබුණාද උනන්දුවක්, නැත්නම් ඔබ පොඩි කාලේ දඟකාරයෙක්ද? අධ්‍යාපනයටත් උනන්දුවක් තිබ්බා. ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම ඉතින් බැට් එකයි බෝලේ තමයි අතේ තිබ්බේ. ඉතින් 4 වසර 5 වසර ඒ පන්තිවල ඉඳන්ම ක්‍රීඩාවට යම් නැඹුරුතාවයක් තිබ්බා. දුර පැනීම් උස පැනීම් වගේ දේවල් වලින් කලාප මට්ටමේ ජයග්‍රහණ පවතිනවා. ඊට අමතරව පන්ති සමරලාවට ටීචර් කෙනෙක් එන්න පරක් වුණ ගමන් පිට්ටනියට ගිහිල්ලා සෙල්ලම් කරන එක තමයි ගොඩක් වෙලාවට කරේ. ඒ අතරතුර මේ ගෙදරින් සමරලාවට අම්මගෙන් බැනුම් පවා අහනවා, මොකද පොතක් පතක් පාඩම් කරන්නේ නැහැ, කොයි වෙලෙත් සෙල්ලම් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම කොහොම හරි ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි මාතෘ ශාන්තෝම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. ඉතින් දෙමාපියංග බලාපොරොත්තුවක් තිබ්බේ. ගොඩක් වෙලාවට මාව විශ්වවිද්‍යාලයවල සාමාන්‍ය ගුරුවරයෙක් හෝ ඒ වගේ මොකක් හරි ක්‍රීඩා පැත්තෙන් ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ දෙමාපියංගේ. මගේ තාත්තා ගොවිතැන් කරන්න. ඉතින් ඒ කට්ටිය බලාපොරොත්තු තිබ්බේ මම ක්‍රිකට් ක්‍රීඩාවට. තාත්තා කැමැත්තක් තිබ්බා, මොකද නිතරම මැච් බලනවා, මැච් අහනවා, ඒ වගේ දේවල් කැමැත්තක් තිබ්බට මාව ක්‍රීඩකයෙක් විදිහට මුලින් දැක්කේ නැහැ. ඊට පස්සේ හැබැයි මම අධ්‍යාපන කටයුතු කරන ගමන් හැබැයි 6 වසරේදී මම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වෙනවා. ඕලෙවල් සමත් වෙනවා. එතනින් එහාට ගොඩක් වෙලාවට ක්‍රිකට්ම හින්දා එතනින් එහාට පොඩ්ඩක් අධ්‍යාපනයට වැඩිය ක්‍රීඩාවට යොමු වෙනවක් පෙන්වනවා. ඉතින් ඔහු එකතු වෙන්නේ අපි කිව්වොත් කුමා සංගක්කාර පවා තමන් ක්‍රිකට් ජීවිතය ආරම්භ කරපු මාතලේ ප්‍රදේශයෙන්. ඒ වගේම චානක වෙලගෙදර අපිට මතක් වෙනවා. ඉතින් ඔබ මොකද හිතන්නේ අද ඔබත් ඒ මට්ටමේ ක්‍රීඩකෙක්, ඔවුන් පසු කරපු දේම ඔබ පසු කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ ආඩම්බරය ගැන පොඩ්ඩක් කතා කරමු. අතරම ලොකු ආඩම්බරයක් තියෙනවා. මාතලේ ශාන්තෝම විශ්වවිද්‍යාලයෙන් මට කලින් ක්‍රීඩා කරේ චානක වෙලගෙදර. ඉතින් අපි එයාව මාතලේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරලා පෙරඩ් ඩේකින් අරන් එද්දී අපි එයාට බැට් අල්ලගෙන කොඩි ඔසවගෙන අපි හිටියා චානකයට ගෙදර යද්දි. එතකොට අපි 6 වසරේ. ඉතින් ඒ වගේ තැනකට ආයේ මට ඒ වගේ යන්න අවස්ථාව ලැබුණාම ගොඩක් සතුටු වුණා ඒ අවස්ථාව සම්බන්ධයෙන්. ඔව්, ඔබේ මූලිකම තරගාවලියක් තමයි, ඔබ හොඳින් දස්කම් දක්වපු තරගාවලියක් තමයි 19-15 ලෝක කුසලානේ. ඉතින් එහිදී තමයි ඔබ ගොඩාක් දෙනෙක් අඳුරගත්තේ මේ වගේ ක්‍රීඩකෙක් අපිට ඉන්නවා කියලා. ඉතින් ඒ මතකය ටිකක් අවදි කරමුද අපි? ඔව්, 2012 වසරේ ඔස්ට්‍රේලියාවේ තමයි ලෝක කුසලානේ පැවැත්තුනේ. ඉතින් මම ඒකේ ශ්‍රී ලංකාවෙන් වැඩිම කඩුලාභියා වෙන්න සමත් වුණා. මැචස් 6ට විකට් 15ක් ගත්තා. බැටින් වලනුත් ලකුණු ලබා ගත්තා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි ගොඩක් හයිලයිට් වුණේ මාව. ඔව්, ඔබ අපි ඔහුව ටිකක් පැහැදිලි කරගත්තොත් ඔහු වේග පන්දියවන්නෙක්, ඒ වගේම පහළ මැද පෙළ පිතිකරුවෙක්. ඉතින් ඔබට ක්‍රීඩකයෙක්ගෙන් අපි පැහැදිලි කරොත් දසුන් චානක, තිසර පෙරේරා, බෙන් ස්ටෝක්ස්, හර්දික් පාණ්ඩ්‍යා වගේ ස්ථානවල ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකෙක් තමයි මේ. ඉතින් ඔහුගේ දැන් ක්‍රීඩා සමාජය තමයි CCC ක්‍රීඩා සමාජය. ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමට තේරෙන්නේ CCC ක්‍රීඩා සමාජයට තේරුණායින් පස්සේ. ඉතින් තමන්ගේ ක්‍රීඩා සමාජය ගැන අපි ටිකක් කතා කරමු.
ඔව් මම පසුගිය සතියේ තමයි CCC ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙන්නේ. ඊට කලින් NCC ක්‍රීඩා සමාජය සහ Bloomfield ක්‍රීඩා සමාජය නියෝජනය කරා. CCC කණ්ඩායමේ ඇත්තරම අපේ හොඳ කණ්ඩායමක් හිටියා අන්තිම අවුරුද්දේ. බිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියංජන් තමයි කැප්ටන් කරේ, සජිත් පතිරණ, කුසල් මෙන්ඩිස්, සඳකෑන්, ලහිරු ගම්මගේ විශ්වපනන්ඩ, ඒ වගේ සියලු දෙනාම අපිට අවස්ථාව හම්බුණා 3-day ප්‍රීමියර් තරගාවලියේ තුන්වෙනි ස්ථානයේ දිනගන්න සහ 1-day චැම්පියන් වෙන්න. ඉතින් ඒ අතරේදී අපේ වනිදු හසරංග ඒ වගේ අපි සියලු දෙනාම කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරලා අපි ජයග්‍රහණ ලබා ගත්තා වගේම එතනදී දක්වපු දක්ෂතා අනුව අපේ ගොඩක් දෙනෙක්ට හම්බුණා මේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. අපි කතා කරා ඔබේ ස්ථානය ගැන. ඒක ටිකක් වැදගත් ස්ථානයක්. මොකද එක් දින තරගයකදී ඒ වගේම T20 තරගයකදීත් ඉතාමත් වැදගත් ස්ථානයක් තමයි මේ වේග පන්දු යවන තුන්ිරියව ක්‍රීඩකයා කියන ස්ථානේ. ඉතින් බෙන් ස්ටෝක්ස්, හාර්දික් පාණ්ඩ්‍යා මේ වෙලාවේ ඒ ස්ථානවල හොඳින් දක්ෂකම් දක්වන. ඔබ හිතන්නේ මොන වගේ දේවල්ද ලංකාවේ ක්‍රීඩකයෙක් හැටියට ඔබට දෙන්න පුළුවන් මේ තුන්ිරියව වේග පන්දු යවන්නෙක් හැටියට මේ රටාවන් තුනේම ක්‍රීඩා කිරීමේදී ටෙස්ට් එක් දින සහ 2020. ගොඩක් වෙලාවට අපේ දැන් ජාතික කණ්ඩායමේ ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ වේග පන්දු යවන පන්දුර පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් ඒකෙද්දී ගොඩක් වෙලාවට අපේ බැට්ස්මන් කෙනෙක් අඩු කරලා ඕල්රවුන්ඩර් කෙනෙක් ප්ලේ කරද්දී එතනින් ෆාස්ට් බෝලර් කෙනෙකුගේ බැට්ස්මන් කෙනෙක්ගේ දෙන්නගෙම ස්ථානය තමයි ඕල්රවුන්ඩර් කෙනෙක්ට නොම්බර 7-8 වගේ ඒ තැන්වලදී හම්බෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඕල්රවුන්ඩර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ පන්දු යවීම සහ පන්දුට පහර දීම. ඒක කණ්ඩායමට ලොකු ජයග්‍රහණයට ලොකු අවස්ථාවක්. මොකද නොම්බර 7-8 ඒ වෙලාවේදී තමයි කණ්ඩායමක් පිතිකරණයෙන් ජයග්‍රහණය කරනවද නැද්ද කියන අන්තිම පිතිකරුවා තමයි එතකොට නොම්බර 7-8 ඒ සෙල්ලම් කරන එක්කන ගොඩක් වෙලාවට. ඉතින් මගේ සහ එතන කණ්ඩායම් තෝරන කෙනාගේ තෝරන අයගේ එතකොට කැප්ටන්ගේ හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව එතනින් අනිවාර්යෙන් හොඳ සහයෝගයක් කණ්ඩායමට ලබා ගැනීම. ඉතින් ගොඩක් වෙලාවට අපි ට්‍රයි කරනවා, මම වුණත් ට්‍රයි කරන්න ගොඩක් වෙලාවට කණ්ඩායම ජයග්‍රහණය කරන්න පුළුවන් උපරිම දක්ෂතාවය සහ මගේ සහයෝගය ලබා දෙන්න එතන. අපි ගොඩක් වෙලාවට ලංකාවේ සීමිත පිරිසක් ඉන්නේම අවස්ථාවට. ඉතින් මට අවස්ථාවක් හම්බුණොත් නැවත කණ්ඩායමට උපරිම සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අපි කතා කරා මේ මොහුගේ ක්‍රීඩා දස්කම් ගැන. අපි නොදන්න දෙයක් තියෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාගාරයේදී කොහොමද හැසිරෙන්නේ කියලා අපි දන්නේ. ඔබ ඒ ස්ථානයට ගියපු කෙනෙක්, ඒ ස්ථානයේ ජීවත් වුණ කෙනෙක්. ඉතින් අපි කැමතියි දැනගන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාගාරයේ ඇතුලේ මොන වගේ දේවල්ද කරන්නේ. ඔබ විනෝදාත්මක කටයුතු කරනවද නැත්නම් ගොඩක් දෙනෙක් දන්නේ නැති නිසා මේ ගැන ඉතාම උනන්දුවෙන් ඉන්නේ. ගොඩක් වෙලාවට ක්‍රිකට් තමයි ගොඩක් වෙලාවට ෆෝකස් එක. නිතරම සීනියර්ස්ලා හැම කෙනෙක්ම කතා කරද්දී කතා කරන්න වැඩිපුර ක්‍රිකට්. ඉතින් මොකද්ද ජයග්‍රහණය සඳහා අපි කරන්න ඕන අපේ හැම දෙයක්ම ගොඩක් වෙලාවට ක්‍රිකට් තමයි. ඒ අතරතුර ඉතින් යම් යම් සිදුවීම්, මොකද හැම වෙලේම ක්‍රීඩකයෙක් වුණාම සහ අපි සිවිල් දෙනාම සහයෝගයෙන් ඉන්න ඕනේ. ඒ වගේම හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ. මොකද තරගායක් කට යනකොට ගොඩක් වෙලාවට අපි ප්‍රෙෂර් එකක් තියෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒක රිලීස් වෙන්නේ ගොඩක් වෙලාවට කට්ටියත් එක්ක සහයෝගයෙන් ඉඳලා hina වෙලා කතා කරලා. ඒ වගේ දේවල් වලින් තමයි ගොඩක් වෙලාවට කණ්ඩායමක් එකමුතුකම හැමදේම රැඳෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩ්‍රෙසිං රූම් එකත් ඒ වගේ තමයි නිතරම. ඉතින් සතුටින් ගොඩක් වෙලාවට ක්‍රිකට් වලට ફોකස් කරලා තමයි ඉතින් ක්‍රිකට් ඩ්‍රෙසිං රූම් එක යන්නේ. ඉතින් අපි කතා කරා ඔබේ දස්කම් සහ ඔබේ පිතිකරණ සහ පන්දුවීමේ විලාශයන් ගැන. ඔබ හිතන්නේ මේ දක්ෂතාවයන් එක දිගට පවත්වාගෙන යන්න ගොඩක් දෙනෙකුට අමාරු දෙයක් මේ අපි දැකලා තියෙනවා ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨත්වයට ආවට පස්සේ ගොඩක් අය පසුබසින ආකාරය. ඔබ හිතන්නේ කන්සිස්ටන්සි එක මේ දේවල් දිගටම රැකගන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ ක්‍රීඩකේ? ක්‍රීඩකේ මං හිතන්නේ ගොඩක් වෙලාවට තියෙන්න ඕනේ මානසික ඒකාග්‍රතාවය තමයි. ගොඩක් වෙලාවට අපි කරන දේ සහ අපිට කරන්න ඕන දේ පිළිබඳ අපි ෆෝකස් එක තියාගන්න ඕන අපි කොහොමද මේක කරන්නේ කියලා. ඒ වගේම නිතරම ගොඩක් වෙලාවට අපිට පුළුවන් හැම වෙලාවකම අපි කරන්න ඕන පුහුණුවීම්. ඒකෙන් තමයි ගොඩක් වෙලාවට රැඳෙන්නේ අපි අපේ ක්‍රීඩා විලාශය. ඒක රැඳෙන්න ගොඩක් වෙලාවට ඒ මත. ඉතින් අපි ප්‍රැක්ටිස් එකට ෆෝකස් එක, මැච් එකකට හැම දෙයකටම අපි ඒක අනිවාර්යෙන් ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් කන්සිස්ටන්ට් වෙන්න නම් ගොඩක් දුරට
අපි හැමලේම කරන්න ඕන අපේ ෆෝකස් එක ක්‍රිකට්වලටම තියාගෙන මේ අපේ කරන හැම දෙයක්ම කරන එක තමයි. ඔව්. දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා මේ දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් කිසි පසුබෑමක් තියෙනවා කියලා. ඔබ තරුණ ක්‍රීඩකයෙක් හැටියට මොකද හිතන්නේ? අපි මොන වගේ දේවල් කරලාද මේ ස්ථානයෙන් ගොඩ එන්න ඕනේ? ඔව්, මම හිතන්නේ දැන් අපේ කණ්ඩායමේ සියලු දෙනාම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා. ඉතින් අපේ ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට දැන් මානසික මට්ටමෙන් ගොඩක් පල්ලෙහා තත්ත්වයක ඉන්නේ කණ්ඩායමේ ජයග්‍රහණයක් නැති හින්දා. මොකද එක දිගට තරඟ 10ක් වගේ ප්‍රමාණයක් පරාජය වෙච්ච හින්දා ගොඩක් වෙලාවට මානසික මට්ටමේ හොඳ තත්ත්වයක් පවත් ගන්න අමාරු. ඉතින් බාහිර මාධ්‍ය සහ ප්‍රේක්ෂකයෝ ඒ සියලු දෙනාගෙන්ම සමහරලාට අපිට නිතරම දැන් හම්බෙන්නේ බැනුම්. ඒ කියන්නේ අප්‍රසාදය තමයි හම්බෙන්නේ. ඉතින් අපි කරන්න ඕන නිතරම අපේ ක්‍රීඩකයෝ සහ අපේ සියලු දෙනාම දිරිගන්නන්න ඕන. මොකද ජයග්‍රහණය කරද්දී අප්පුඩි ගහලා පැරදෙද්දී බැනලා එහෙම නෙවෙයි. ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. ඉතින් ඒ වගේම හැමදාම දිනන්නත් බෑ, හැමදාම පැරදෙන්නෙත් නෑ. ඉතින් අපි කරන්න ඕන නිතරම දිරිගන්න ඕන එක. මොකද ඔතන අපේ එකම ක්‍රීඩකයෙක්ගේවත් එතන මේ දක්ෂතාවයේ ප්‍රශ්නයක් නෑ. මොකද හොඳටම දන්නවා හොඳම කණ්ඩායම ක්‍රීඩා කරන්න. ඉතින් දක්ෂතාවයේ ප්‍රශ්නයක් නෑ. මානසික මට්ටම තමයි ඉහළ තත්ත්වර ගේන්න ඕන. ජයග්‍රහී මානසිකත්වය මං හිතනවා එක තරගයක් අපි ජයග්‍රහණය ලැබුවොත් අනිවාර්යෙන් ඒ ජයග්‍රහණ මානසිකත්වයත් එක්ක දිගටම අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපිම තමයි මේ වලෙන් ගොඩ එන්න ඕන. ඔව්, ඇත්ත. ඒ කියන්නේ විශ්වාසය ගොඩනග ගන්න අවස්ථාවක් ලැබුණොත් ඇත්තටම මේ ඉන්න තැනින් ගොඩ එන්න පුළුවන් වේවි. ඉතින් ලහිරු මදුශංකගෙන් අපි අහලා බලමු ඔහුගේ අනාගත බලාපොරොත්තු මොනවාද. අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම අනාගත බලාපොරොත්තුවක්. ඒ හැර ඔබට තවත් වෙනත් බලාපොරොත්තුත් තියෙනවද? වෙනත් බලාපොරොත්තු කියන්නේ මම වන්ඩේ ටීම් එකේ තමයි සෙල්ලම් කරේ. ඉතින් මම තරඟ 4ක් පමණ මේ වෙනකොට ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මගේ අනාගත බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම මට හම්බෙන තරඟවලින් මගේ දක්ෂතාවය සහ සහයෝගය කණ්ඩායමට ලබා දීලා කණ්ඩායමේ ස්ථාවර තැනක් හදාගන්න එක. ඉතින් ඒ වගේම T20 ටෙස්ට් එම තරඟාවලි තරඟය සඳහා මගේ සහභාගිත්වයේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට ජයග්‍රාහී කණ්ඩායමක තරඟ ජයග්‍රහණය කරන ක්‍රීඩකයෙක් විදිහට රැඳෙන්න තමයි මගේ බලාපොරොත්තු. ඔව්, තරඟ ජයග්‍රහණය කරන ක්‍රීඩකයෙක් කිව්වම ඔහු අපිට මතක් කරනවා ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ්, ඒ ගණේ ක්‍රීඩකයෝ. මොකද ඔහුත් වේග පන්දු යවන පිතිකරුවෙක්. ඉතින් සුභ පතන ලහිරු මදුශංක, ඔබට ඉදිරියටම ගිහිල්ලා ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන එන ක්‍රීඩකෙක් බවට පත් වෙන්න හැකි වෙන්න කියලා ඔබට මේ ගමන එන්න උදව් කරපු යම් කිසි අය අපිට මතක් කරන්න වෙලාවක් දෙන්න පුළුවන්, කවද මතක් කරන්න? අතර මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මගේ දෙමාපියන්ට. මොකද ඒ දෙන්න නැත්තම් මම අද මෙතන නැහැ. ඉතින් ඊට පස්සේ මගේ නෑද සියලු දෙනාටම, මගේ සහෝදරයන්ට, ඒ වගේම මගේ පාසල් කාලේ ඉඳලා පුහුණුකරුවන්, ක්‍රීඩා භාරාචාර්යවරුන්, විදුහල්පතිතුමා සහ ඊළඟට දිස්ත්‍රික් කණ්ඩායමට එද්දී, පළාත් කණ්ඩායමට එද්දී, ශ්‍රී ලංකා 19-15 කණ්ඩායමට එද්දී හැම තැනකදීම උදව් කරපු සියලුම කෝචස්ලට සහ මගේ යහළුවන්ට සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැෂනල් ටීම් එකට ආපුවාමත්, නැෂනල් ප්‍රැක්ටිස් වලට ආපුවාම නිතරම ලොකු අපේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් උපදෙස් හම්බෙනවා සහ මට වචනකින් හරි උදව් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔව් ලහිරු, අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. දැන් අපිව හම්බ වෙන්න ඇවිල්ලා මේ අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් අපි අද කතා කළේ හිතවතුනි ලහිරු මදුශංක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමගින්. ලබන සතියේදී තවත් ක්‍රීඩකයෙක් සමග කතා කරන බලාපොරොත්තුෙන් සමුගන්නවා. අද papray.com සමගින් රැඳී ඉන්න කියලා මතක් කරමි.